Huawei සමාගමට mobile industry එක තුල රජ කිරීමට හැකියාව ලැබෙවිද? Huawei users ලාට මොකද වෙන්නේ? මොකද්ද මේ HarmonyOS එක? ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ආව තාක්ෂණික ලෝකයේ පුදුමාකාර තොරතුරු රසක් අරගෙන ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මාව subscribe කරලා නැත්තම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ එකට. Huawei mobile industry meet අවුරුදු දෙකකට විතර පෙර අනිත් mobile phone industry අභිභවා යන තරමට ඔවුන්ගේ නිෂ්පාදන සිදු කළා. මේ අතර ඇමරිකාව හා චීනය අතර ඇති වූ විරසකේ නිසා ඇමරිකාවේ Google සමාගම විසින් Huawei සමාගමට Google OS ලබා නොදීමට කටයුතු කළා. ඉතින් මේ සිදුවීම නිසා Huawei mobile industry කඩාවැටීමට ලක් වුණා. ඉතින් මේ නිසා Huawei phone එකක් මිලදී ගැනීමට ගොඩක් customersලා විසින් ප්‍රතික්ෂේප කළා. ඉතින් මේ නිසා Huawei සමාගම මේකෙන් ගොඩේම සඳහා විකල්ප යෙදුමක් ලෙස Tamange OS එකක්. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කළා. මොකද්ද මේ මෙහෙයුම් පද්ධතිය? ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති බොහෝ අයට ඇහිලත් ඇති HarmonyOS කියන වචනේ. ඉතින් මේ HarmonyOS එක මුලින්ම ඔවුන්ගේ smart displays, smart home equipments වල භාවිතා කළා. දවස් කිහිපයකට ඉහතදී Huawei මගින් පැවැත්වූ ලොන්ච් ඉවෙන්ට් එකේදී ඔවුන් මේ OS එක ඔවුන්ගේ දුරකථන, ටැබ්ලට්, ස්මාර්ට් වොච් සඳහා හඳුන්වා දුන්නා. ඉතින් මේ HarmonyOS එකට ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ Huawei phone එකක්, Huawei ටැබ්ලට් එකක් හරි Huawei ස්මාර්ට් වොච් එකක් හරි විතරයි. ඉතින් මේ වෙලාවටත් චීනයේ Huawei P40 හා Huawei MatePad කියන mobile phone වලට ලබා දීලා කියලායි ඔවුන් කියන්නේ. ඉතින් අපි බලමු මේ සුපිරි HarmonyOS එකේ මොනවද සුපිරි features කියලා. Huawei සමාගම් පවසන ආකාරයට මේ HarmonyOS එක Android OS එකටත් වැඩිය powerful. මේ OS එක මගින් Huawei device කිහිපයක් සම්බන්ධ කිරීමටත් හැකියාව තියෙනවා. ඔයාලගේ Huawei phone එක, Huawei tablet එක, Huawei smartwatch එක එකට link කිරීමෙන් ඔයාලට ගොඩක් වාසි රසක් හිමි වෙනවා. Huawei phone සඳහා නිපදවන apps ඉතා කුඩා වෙනස්කම් මගින් smartwatch සඳහා භාවිතා කරන්න පුළුවන් කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් තවත් සුවිශේෂී කාරණයක් තමයි HarmonyOS එකේ Android apps install කිරීමේ හැකියාවක් තියනවලු. ඉතින් මේ HarmonyOS වල හැඩය හා රූප Huawei ලගේ EMUI 12 හැඩය ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ මෙහෙයුම් පද්ධතියට service widgets එකතු කරලා තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ service widgets නිසා phone එක customize කරන්න පුළුවන්. තවත් සරලව කිව්වොත් මේ service widgets නිසා Tamange කැමැත්ත අනුව දුරකථනයේ පෙනුම සකසා ගන්න පුළුවන්. තවත් දෙයක් කියන්න ඕනේ, task center කියලා app එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ app එක මගින් විවිධ වර්ගයේ Huawei උපාංගවලට share කිරීමේ හැකියාව තියෙනවා. තවත් සරලව කිව්වොත් ඔයාගේ Huawei phone එකේ තියෙන game එකක් ඔයාගේ Huawei tablet එකේ භාවිතා කරන්න පුළුවන්. මේ tab එකට game එක නැවත install කරන්න ඕනේ නැහැ කියලා තමයි මෙයාලා කියලා තියෙන්නේ. ඉතින් මේකෙන් පේන්නේ Huawei උපකරණ මගින් සෑම උපකරණයක් නිතා ලේසියෙන් හා පහසුවෙන් සම්බන්ධ කරගෙන එදිනදා වැඩ පහසුවෙන් කරගන්න ආකාරය ගැන මෙයාලා බොහෝ ලෙස හිතලා තියෙන බවයි. Huawei ලා කියන්නේ මේ HarmonyOS එකේ යාලගම නිර්මාණයක් කියලා. iOS, Android හෝ Linux OS develop කරලා හෝ කිසිදු අයුරකින් භාවිතා කරලා නැහැ කියලා තමයි මේගොල්ලෝ කියලා තියෙන්නේ. මේ HarmonyOS එක මුලින්ම ලැබෙන්නේ මොන වගේ දුරකථන වලටද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඉතින් මම මේ වීඩියෝ එක යන අතරේ වීඩියෝ එකේ සඳහන් කරන්නම් මේ ගැන. ඇමරිකාවෙන් නැති වූ සම්බාධක නිසා Huawei ecosystem එක කොහොම වෙයිද? Apple Samsung තරමටම users අතර ජනප්‍රිය වෙයිද? ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් comment section එකේ දාන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න bell notification එක click කරන්න. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.